ගල්කණු ප්‍රේතයාගේ කතාව මෙසේ අසන්ත ලැබේ. හෙළදිව බොහෝ භික්ෂූන් වහන්සේලා මහා බෝ වැඳීම සඳහා පිටත්ව මහා කොණ්ඩ තොටින් නැව නැගී කාවේරි පටුනේහි බැස පිළිවෙලෙන් ගම් නියංගන් නුවරවල් ඉක්මවා මහවණයට පැමිණියාහ. එහිදී මම්මුලා වූ උන්වහන්සේලා අතන මෙතන ඇවිදින්නාහු. ඇත්රලක් ගිය මගක් දැක එයට බැසගොස් ශරීරයෙන් අඩක් ගලක ගිලී සිටි පුද්ගලයෙකු දැක මිනිසකැයි සිතා ඔහු වෙත එළඹ සංඝ ස්ථවිරයන් වහන්සේ මෙසේ කීය. අපි සත් දිනක් මුළුල්ලේ මම්මුලා වූවෝ විමු. ඔය ගල මැද සිටගෙන අපට මාර්ගය කිව මැනවි. ඔබ වහන්සේ සත් දිනක් මම්මුලා වූවහුය. මම වනාහි බුද්ධාන්තර තුනක් මුළුල්ලේ මම්මුලා වී සිටිමි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ මිත්‍රය, මෙතෙක් දීර්ඝ කාලයක් තෝ මම්මුලා වූයේ කුමක් හේින්ද? තෝ කවරෙක්ද? පෙර කිනම් අකුසල කර්මයක් කෙලෙහිදැයි විචාලේය. මම කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිසෙක් වී පවකොට ප්‍රේත ලෝකේ උපන්නෙමි. සිව් යොදුනක් දිගතිමේ ගල් පර්වතයේ මුදුනේහි ගිලී පොළවෙන් උඩට පෙනෙමින් මෙසේ සිටිමි. බුදුරජාණන් වහන්සේලා සතර නමකගේ කාලයේදී මේ පොළොව වැඩි ගියේය. මේ කර්මයාගේ ගෙවී යාමක් නොදක්නා ලැබේ යයි ප්‍රේතයා කීය. බුදුරජාණන් වහන්සේලා උපදිනා කාලයත්, උන්වහන්සේලා පිරිනිවන් පාන කාලයත් ඔබට කියන්නේ කවරෙක්ද? ඒ කෙසේ දැනගත්තෙහිදැයි තෙරුන් වහන්සේ විචාලසේක. බුදුරජාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නා විටත්, මෞකුසෙන් බිහිවන විටත්, බුදු වෙන විටත්, දම්සක් දෙසෙන විටත්, ආයු සංස්කාරය හරින විටත්, පිරිනෙවෙන විටත් බොහෝ විස්මය ජනක දේ සිදු වෙති ප්‍රේතයා කීය. ඒ විස්මයලවන දේ කවර හුදයි තෙරුන් වහන්සේ විචාලේය. ප්‍රේතයා මෙසේ කියයි. අහසෙහිත් ගල් මුදුනෙහිත් පොළොවෙහිත් පියුම් පිපෙත්. ඒවා දැක මම ඒ කරුණු දැනගනිමි. යම් කලකේ පියුම් මැලවෙත්නම් ඒවා දැක බුදුරජාණන් වහන්සේ පිරිනිවියේ යයි දැනගනිමි. මෙසේ ඉතා කටුක වූ දුක් වේදනාවන් අවුරුදු දහස් ගණනක් විඳීමට ඔබ කළ කර්මය කුමක් දැයි තෙරුන් වහන්සේ විචාලේය. ප්‍රේතයා මෙසේ කීය. අතීතයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සංඝයා වහන්සේට අයත් කුඹුරක් අසල තිබුණු මාගේ කුඹුර සීසාන්නා වූ මම කුඹුරේ ඉමෙහි වූ ගල්කණුව උදුරා එහායින් සිටෙව්වෙමි. මෙසේ සංඝ සන්තක කුඹුරෙන් කොටසක් අයිති කරගත් බැවින් ඒ කර්මය විපාක දෙන්නේ මෙසේ විපාක දේ. එතනින් කලුරිය කළ මම මේ ගල උඩ උපන්නෙම් උපන් තැනින් නොසෙල්ලෙමි. කර්මයාගේ විපාක බලනු මැනවි. මෙසේ කී ප්‍රේතයා ඔබ වහන්සේලා කවරහුද? කාගේ ශ්‍රාවකයෝදැයි විචාලේය. ගෝත්‍රයෙන් ගෞතම නං වූ සර්වඥයන් වහන්සේ දසපාරමිතාවන් පුරා බුදු විය. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමි භික්ෂූන් වහන්සේලා කීහ. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්නේ නම් මම සක්තිනක් ඇවෑමෙන් අවීචයට යන්නෙමි. කකුසඳ බුදුරජාණන් වහන්සේටත් ගෞතම බුදුරජාණන් වහන්සේටත් අතර කාලයෙහි මේ පොළොව සිව් යොදුනක් වැඩි ගියේය. ප්‍රේත ලෝකේ බොහෝ දුක් අනුභව කරන මට ඉක්ම ගිය වර්ෂ සංඛ්‍යාව ගණනින් කිව නොහැක. දැන් අවීචියට ගොස් ඉතිරි විපාක විඳ යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත්තේ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. එබැවින් නුවණැත්තෝ ප්‍රමාදයත් ලෝභයත් දුරුකොට අප්‍රමාදී ලෝභ නැත්තෝ වී සැප ලබා සංඝ සන්තකදේ වෙනසීම මෙසේ දුස්සෙලවන්නේ වේ. යම් කෙනෙක් ඒවා රකිත්නම් ඔවුන්ට යහපත් විපාක ලැබේ. මෙවැනි දුක්කර්ම හේතුවෙන් හටගන ධර්ම ප්‍රීතිය ඇති භික්ෂුව ඉපදීම නැති කිරීමෙන් ඒවා විනාශ කරති.